ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර අවසාන නැතම් තුන්වන එක්දින තරගයේදී දරුණු අනතුරක් සිදුවනවා. ඒ ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටියේදී පළවෙනි ඉනිම පන්දු වාර 42 හතරවන පන්දුවේදී විරාට් කොහලි එල්ල කරපු පුල් පහරකට ඩීප් ස්කයා ලෙග් ආසන්නයේ හතරේ සීමාව ආසන්නයේදී හතර නතර කිරීමට ගිය ජෙෆ්රි වැන්ඩසි සහ අෂේන් බණ්ඩාර දෙදෙනා එකින් එකට ගැටි දරුණු අනතුරක් සිදුවනවා. ඔවුන් දෙදෙනාම පන්දුව දෙස බලාගෙන තමයි එන්නේ. ඉතින් ඔවුන් දෙදෙනා දන්නේ නැහැ ඒ පන්දුව හඹාගෙන දෙදෙනාම යන බව. ඉතින් දෙදෙනා එකින් එකට හැප්පි ක්‍රීඩා පිටින් ඉවත් කිරීමට තමයි සිදුවන්නේ, නැත්නම් ඉවත් වීමට තමයි සිදුවන්නේ. ඉතින් අෂේන් බණ්ඩාරගේ පන්දුර ගැනීම සම්බන්ධයෙන් මේ ඉන්දිය සංචාරයේ ඉතාම ඉහළින් කතා කරා ජාත්‍යන්තර විස්තර විචාරකයනොත්, ඒ වගේම දේශීය විස්තර විචාරකයනොත්, ඒ වගේම හිටපු ප්‍රවීණ සනත් ජයසූරිය වැනි ප්‍රවීණ ක්‍රීඩකයනොත්, ඒ වගේම ක්‍රීඩා ලෝලිනොත් කතා කළා. මොකද ඔහුට එක්දින කණ්ඩායමේ අවස්ථාවක් දෙන්නේ නැහැ. නමුත් ඔහු 12 වෙනි ක්‍රීඩකයා විදිහට දැන් වසර ගණනාවක් ක්‍රීඩා කරනවා කියන කාරණය මතවාදයක් විදිහට කතා කළා. ඉනාලතුර ඔහුට අවස්ථාවක් ලැබී තිබුණා කලකට පසුව එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට. ඉතින් අවාසනාව තමයි එම එක්දින තරගයේ ක්‍රීඩා කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. 43 වෙනි පන්දුවාරයේදී පළවෙනි ඉනිමේදී මේ අනතුරෙන් පසුව ඔවුන් දෙදෙනාට ඉවත් වීමට සිදුවනවා. බණ්ඩාරට වගේම වැන්ඩසේට. ඉතින් වැන්ඩසේ සම්පූර්ණයෙන්ම තරගෙන් ඉවත් කරා කියලා නිවේදනයක් නිකුත් කරා සුළු වේලාවකට පසුව. ඒ වෙනුවට දුනිත් වෙල්ලාලගේ ආදේශ කළ බව. ඉතින් එවැනි අනතුරක් වුණාම දැන් ක්‍රීඩකයන් ආදේශ කරන්නට පුළුවන්. ඉතින් අෂෙන් බණ්ඩාරත් ජෙෆ්රි වැන්ඩසේත් දෙදෙනාම ස්කෑන් පරීක්ෂණ සඳහා ඒ අවස්ථාවේදීම ගෙන ගොස් තිබෙනවා. ඉතින් ඉන්දිය සංචාරයේ ඒ තරම් හොඳ සංචාරයක් බවට පත්වෙන්නේ නැහැ. හැම අතින්ම ඒ අවසානයේදී පන්දු රැකෙමින් සිටි ක්‍රීඩකයන් දෙදෙනෙකුත් දරුණු අනතුරකට ලක් වෙනවා. ඉතින් මෙවැනි සිදුවීම් ඒ තරම් බහුල සිදුවීම් නෙමෙයි ක්‍රීඩා පිටේදී. මෙවැනි එකිනෙකා හැප්පෙන සිදුවීම් මෙහෙම කලාතුරකින් වෙන සිදුවීමක්. නමුත් ඉතින් පරාජයෙන් පරාජයට පත් වී සිටින කණ්ඩායමකට එවැනි සිදුවීමක් සිදුවීමත් ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. මොකද ඔවුන් දෙදෙනාම උත්සාහ කරන්නේ විරාට් කොහලිගේ ලකුණු 4 නවත්වා ගැනීමට. ඉතින් ඒ නවත්වා ගන්නවා. නමුත් ලොකු පාඩුවක් සිද්ධ කරගනිමින් මේ ක්‍රීඩකයන් දෙදෙනාම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.